හොඳයි ඔයාලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඉතින් ඔන්න අද මම පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ ඉතින් මෙන්න මේ ලයිට් එක ඔයාලා දැන්ටමත් දන්නවා ඇති DJ වලට ගියාම ඔයාලා දැකලා ඇති ඉතින් මේ තියෙන mini beam light එක ඉතින් මම අද මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ ලයිට් එක ඇතුලේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා තමයි කියන්න හදන්නේ ඉතින් අපි බලමු මේ ලයිට් එකේ ඇතුලේ ක්‍රියාකාරීත්වය මොන වගේද කොටස් තියෙන මොන වගේද කියලා අපි මෙන්න මේ වීඩියෝ එකෙන් බලමු හොඳයි ඉතින් මේ ලයිට් එක ඇතුලේ ක්‍රියාකාරීත්වය බලන්න කලින් අපි බලමු මෙන්න මේ විදිහට අපිට එළියෙන් බලා ගන්න පුළුවන් DMX in DMX out ඒ වගේම power cable එකක් connect කරන්න ඒ වගේම fan එකක් තියෙනවා මෙතන ඉතින් මෙන්න මේ ටික අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ඒ වගේම light එකේ අනිත් පැත්තෙන් අපිට මෙන්න මේ විදිහට display එකක් බලා ගන්න පුළුවන් ඉතින් එතන button හතරක් තියෙනවා මෙන්න මේ විදිහට menu down up enter කියලා ඉතින් මෙන්න මේ button වලින් තමයි අපිට අවශ්‍ය විදිහට මේ light එක හදා ගන්න තියෙන්නේ ඊළඟට අපි මෙන්න මේ විදිහට මේ light එක යට කොස්සේ PN දෙක මෙන්න මේ විදිහට use කරගෙන බලමු මෙන්න මේ විදිහට තමයි අපිට light එකේ ඇතුල් පැත්ත බලා ගන්න පුළුවන් වෙන්නේ light එකේ යට කොටසේ ඉතින් ඔයාලට පේනවා ඇති මෝටරයක් තියෙනවා ඒ කියන්නේ මේ light එක අපිට පේනවා දෙපැත්තකට කැරගෙනවා කැරගෙන කොටස් දෙකක් තියෙනවා ඉතින් මෙන්න මේ යට කොටස කැරගෙන මෙන්න මේ තියෙන මෝටරෙන් ඔයාලට පේනවා ඇති මේ ලයිට් එකෙත් කැරගෙන ප්‍රමාණයක් තියෙනවා ඔයාලට පේනවා ඉතින් මෙතන ස්විච් එකක් තියෙනවා ඉතින් එතනින් එහාට ලයිට් එක කැරගින්නේ මේ විදිහට ලොක් වෙන තමයි ඒක හදලා තින්නේ ඒ වගේම ලයිට් එකේ අනිත් පැත්තේ මෙන්න මේ විදිහට මෙන්න මේ වයර් එක තමයි එළිය මෙන්න මෙතන power cable එක connect කරන දැන ඉඳන් එන වයර් එක තමයි ඔයාලට මෙන්න මේ විදිහට පේන්නේ. ඉතින් මෙන්න මේ වයර් එක මෙතන තව supply board එකක් තියෙනවා. ඒ board එකට තමයි මේ වයර් එක set වෙන්නේ. ඉතින් මේ supply board එක හරහා මේ light එකට අවශ්‍ය voltage එක මෙන්න මේ වයර් දෙකෙන් තමයි light එකට input වෙන්නේ. ඉතින් මේ light එක සාමාන්‍යයෙන් 12 volt වලින් වගේ තමයි වැඩ කරන්නේ. ඉතින් අන්නේ අවශ්‍ය කරන voltage එක මෙන්න මෙතෙන්ට ඉන්පුට් කරන එක තමයි කරන්නේ හොඳයි ඊළඟට අපි මේ ලයිට් එකේ ඇතුලේ උඩ කොටසත් ගලවගෙන බලමු මොන වගේද කියලා තියෙන්නේ ඉතින් මම මෙන්න මේ විදියට උඩ කොටසත් ගලව ගන්නවා හොඳයි ඉතින් ආවල පේනවා ඉතින් මෙන්න මේ විදියට තමයි ලයිට් එකේ උඩ කොටසේ ඇතුළේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මෝටර් දෙකක් සහ ඩිස් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේක ඩිස් එකකින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට එක එක රටා තියෙනවා. ඉතින් මෙන්න මේ ඩිස් එක කන්ට්‍රෝල් වෙන්නේ මෙන්න මේ මෝටර් එකෙන්. ඒ වගේම මේ ලයිට් එකේ කලර්ස් වෙනස් කරන්න මෙන්න මේ විදියට වීල් එකක් තියෙනවා. ඩිස් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒ ඩිස් එක 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 පාට මෙන්න මේ විදියට තියෙනවා. ඉතින් මෙන්න මේ ඩිස් එක කන්ට්‍රෝල් වෙන මෙන්න මේ මෝටරෙන්. ඉතින් මෙන්න මේ මෝටර් දෙකෙන් තමයි අපිට අවශ්‍ය පාටට අවශ්‍ය රටාව එන විදියට හැදෙන මෙන්න මේ වීල් දෙක කරකැවිලා. ඉතින් ඒ වගේ මෙන්න මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන මෙන්න මේ තමයි බල්බ් එක. ඉතින් මම මෙන්න මේ බල්බ් එකේ කොටස් කීපයක් මීට කලින් ගැලෙව්වා. ඉතින් මෙන්න මේ වගේ කාචයක් තියෙන ඉතින් මෙන්න මේකෙන් තමයි මේ ලයිට් එක අවශ්‍ය විදියට ફોકસ කරන්නේ. ඉතින් ඒ වගේම මෙන්න මෙතන තියෙන තව හීට් සින්ක් එකක්. ඉතින් මෙන්න මේ හීට් සින්ක් එකෙන් තමයි මෙන්න මේ හීට් සින්ක් එකට තමයි මෙන්න මේ ලයිට් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ LED බල්බ් එක රත් වෙනව උරා ගන්න තමයි මෙන්න මේ විදිහට හීට් සින්ක් එකක් සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන සාමාන්‍ය 10 වොට් වගේ බල්බ් එක LED බල්බ් එක.
මෙන්න මේ ලයිට් එකේ මෙන්න මෙතන තියෙන LED බල්බ් එක නේ වෙනස් වෙන්නේ පාට. ඉතින් මෙන්න මේ බල්බ් එක තියෙන සුදු පාට වගේ. ඉතින් මෙන්න මේ වීල් එකෙන් තමයි අවශ්‍ය පාට හැදෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ට්‍රවුමට තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට තමයි ලයිට් එක ફોකස් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන අවශ්‍ය විදියට අවශ්‍ය රටාව සහ අවශ්‍ය පාට මෙන්න මේ විදියට එක දිගට එක පිළිවෙලට සම්බන්ධ වුණාට පස්සේ තමයි අපිට අවශ්‍ය පාට සහ රටාව හැදෙන්නේ. හොඳයි, ඉතින් ඔයාලට පැහැදිලි ඇති මේ ලයිට් එකේ මොන වගේ ටෙක්නොලොජි එකක්ද තියෙන්නේ කියලා. ඒ වගේ මෙන්න මේ කොටස කැරකැවෙන විදියට මෙන්න මේ විදියට තව මෝටරයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෝටරේ. ඉතින් මෙන්න මේ මෝටර් සහ ලයිට් සියල්ල ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මෙන්න මෙතන වල පේන ඇති බෝඩ් එකක් තියෙන. මෙන්න මේ බෝඩ් එකෙන් තමයි මේ සියල්ල ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතන මංකුව සප්ලයි බෝඩ් එකක් තියෙනවා කියලා. ඉතින් අන්නේ පවර් සප්ලයි බෝඩ් එකේ හීට් එකට තමයි මෙන්න මේ ෆෑන් එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මේ බෝඩ් එකේ මෙතන මයික් එකක් තියෙනවා. ඉතින් මේ ලයිට් එක සාමාන්‍යයෙන් අපිට මියුසික් එකකට වැඩ කරන විදියට හදන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මෙන්න මේ මයික් එකට එන සිග්නල් එකෙන් තමයි ඒ විදියට මේ ලයිට් එක වැඩ කරන්නේ. හොඳයි, ඉතින් ඊළඟට මම මෙන්න මේ ලයිට් එකට මෙන්න මේ විදියට 12 volt supply එකක් connect කරගත්තා. ඉතින් අපි මෙන්න මේ ලයිට් එකට power දීලා බලමු කොහොමද කියලා වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ ලයිට් එකේ මෙන්න මේ බල්බ් එක නන්නේ. බල්බ් එක තමයි මේ ලයිට් එකේ පිච්චිලා තින්නේ. ඉතින් අනිත් දේවල් ටික අපිට ක්‍රියාකාරීත්වය බලා ගන්න පුළුවන් මොනවාගෙද වැඩ කරන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදියට ලයිට් එකට සප්ලයි දෙනවා. දැන් ඔයාලට පේනවා ඉතින් වැඩ කරන විදිය. ඔයාලට පේනවා ඇති මංකෝ මේ ලයිට් එකේ මයික් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේ ලයිට් එකට අපි මෙන්න මේ විදියට තට්ටුවක් දානකොට නැ විදියට වැඩ කරනවා. ඉතින් ඔන්න ඒ විදියට තමයි මේ ලයිට් එක මියුසික් එකට වැඩ කරන්නේ. හොඳයි, ඉතින් ඔයාලා මෙන්න මේ ලයිට් එක ඇතුලේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා දැනගන්න ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලා දැකලා ඇති මියුසික් වල මේ වගේ ලොකු ලයිට් තියෙනවා. ඉතින් අපි 7R 5R මේ විදිහට කියන ලයිට් ගොඩක් තියෙනවා තව. ඉතින් හැම ලයිට් එකේම වගේ මෙන්න මේ වගේ ක්‍රියාකාරීත්වයක් තමයි ඇතුලේ තියෙන්නේ. හොඳයි, ඉතින් අපි බලමු මෙන්න මේ වගේ ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන හොඳ බල්බ්යක් වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු.
හොඳයි ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා මෙන්න මේ වගේ මිනි බීම් ලයිට් එකක ඇතුලේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා දැනගත්තා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ තවත් වීඩියෝ බලන්න පුළුවන්. චැනල් එක subscribe කරන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.